අද මම කියන්න යන්නේ ශබ්දයෙන් බයස වූ ටිබෙට් ස්වාමීන් වහන්සේලා ගැන. කතාවේ හැටියට ස්වීඩන් ජාතික ඩොක්ටර් පාල් විද්‍යා ව්‍යාපෘතියකට සහභාගී වෙන්න ඊජිප්තුවට ගිහිල්ලා එහේ ඉඳලා ටිබෙටයට පිටත් වුණේ 1939 හිටපු ඔහුගේ මිතුරෙකුගේ ඇරයුමකට අනුව. කඳුමුදුන් සහිත ප්‍රදේශයක සිටින මිතුරා වරක් ඔහුව රැගෙන යනවා උස් ගල් පර්වතවලින් වට වෙච්ච තැනි තලාවකට. එහේ එක පැත්තක පර්වතයක ඉඳලා මීටර් 250ක් විතර පාමුල මේ තැනිතලාව මැදට වෙන්න මදින ලද විශාල පාෂාණයක් තිබිලා තියෙනවා වගේම ඒකේ මැද ඇතුළට හාරපු ගෝලාකාර කුහරයක් තිබිලා තියෙනවා. මේ ටිබෙට් ස්වාමින් වහන්සේලා වැඩවසන ප්‍රදේශයක් වගේම උන්වහන්සේලා විසින් විශාල ගල් තාප්පයක් බඳින්න කටයුතු සූදානම් කරමින් සිටි ස්ථානයක්. පස්සේ ස්වාමින් වහන්සේලා ඒ ස්ථානයට වැඩම කරලා තියෙන්නේ සංගීත භාණ්ඩ 19කුත් අරගෙන. ඒ සංගීත භාණ්ඩ අතර ට්‍රම්පට් 6ක් සහ බෙර 13ක් තිබිලා තියෙනවා. මේ ට්‍රම්පට් අර බටහිර සංගීතයේ යන ට්‍රම්පට් නම් නෙවෙයි. මීටර් 3ක් විතර දිග ටිබෙටියානු නලා වර්ගයක් බව තමයි සඳහන් වෙන්නේ. පෙර පාෂාණයට මීටර් 63ක් විතර දුරින් කවාකාරව හිටගත් හිමිවරුන් පාෂාණය නියමිතාකාරයට හරවමින් සෙමින් වාදනය ආරම්භ කරලා තියෙනවා. කුඩා බෙර සහිත හිමිවරුන් මුලින්ම වාදනය පටන් අරන් පස්සේ විශාල බෙර සහ ට්‍රම්පට් වාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ සමගම යම් ගාථා පාඨ වැනි දේ සජ්ජායනා කිරීම ආරම්භ කරලා තියෙනවා. විනාඩි 4ක් විතර මේ විදියට වාදනය කරාට පස්සේ එක්වරම වාදන වේගය සහ ශබ්දය වැඩි කරලා තියෙනවා. ඒ සමගම මධ්‍යයේ තිබුණු විශාල පාෂාණය සෙමින් ඉහළට එසවීමට පටන් අරන් තියෙනවා. ඊළඟ විනාඩි 3ක පමණ කාලය තුළ මේ විශාල පාෂාණය මීටර් 250ක් පමණ උණු උස තරණය කරමින් පර්වතය මතට ගොඩ බාලා තියෙනවා. මේ ආකාරයෙන් ස්වාමින් වහන්සේලා දිගින් දිගටම නව පාෂාණ රැගෙන පැමිණ අදාළ ස්ථානයේ තියලා නැවත නැවතත් පර්වතය මුදුනට යැවීමට කටයුතු කරලා තියෙනවා. මේ සිදුවීම ඇසෙන් දුටු ඩොක්ටර් පාල් විසින් මේ සිදුවීම මැනවින් ලේඛනගත කරලා තිබුණා. මෙසේ සිදු කිරීම සඳහා අදාළ දුර සහ කෝණ ආදිය වැදගත් වන බවත් ඔවුන් නිරීක්ෂණය කරලා තිබුණා. වගේම මේ සිදුවීම ඡායාරූපගත කළත් ඔවුන්ගේ ප්‍රධානියකු විසින් ඒ එළියට එම වැලැක් වූ බව සඳහන් වුණා. පසුගිය අවුරුදු 2කට විතර කලින් මේ කතාව කිව්වා නම් මේක විහිළුවක් විතරයි. නමුත් දැන් තත්ත්වය වෙනස්. භෞතික විද්‍යාවට අනුව ශබ්දය ප්‍රතිගුරුත්ව ලක්ෂණ දරනවා. මේ නව විද්‍යාත්මක මතයක්. ඒ වගේම මේ සිදුවීමේ සඳහන් පාෂාණවල තියෙන අර්ධ ගෝලාකාර කුහර වගේ කුහර තියෙන පාෂාණ වෙනත් උතුරු අප්‍රිකාවට අයත් දැවැන්ත පාෂාණමය නිර්මාණවල සහ ඉපැරණි ශිෂ්ටාචාරවලිනුත් හොයාගන්න පුළුවන්. දැන් මගේ ගැටලුව අතීතයේ ශිෂ්ටාචාර සතුව මේ දැනුම තිබුණා නම් ඔවුන්ද විද්‍යාවතින් දිනුනු අපිද? කොහෙන්ද මේ දැනුම එන්නේ නැත්තේ? මේ කතාව දැන් බොරුවක් කියමුකෝ. නමුත් අදටත් අපිට කිසිම අදහසක් නැහැ අතීත ශිෂ්ටාචාර ටොන් සිය ගණක් වෙන පාෂාණ ඔසවල අති දැවැන්ත නිර්මාණ සිදු කළ ආකාරය පිළිබඳව. කවුරු හරි කියනවා නම් ඒක දන්නවා කියලා ඒක අන්තිම බොරුවක්. වර්තමාන විද්‍යාත්මක දැනුම සහ පැරණි නිර්මාණ දිහාත් බලනකොට මේ හැකියාව ඔවුන් තුළ තිබුණු බවට මෙන්ම මේ ස්වාමින් වහන්සේලාගේ කතාව පිළිගත හැකි බව තමයි මගේ අදහස. දැන් මේ ලෝකය පුරාම මේ ශබ්දය මගින් පරේසවීම පිළිබඳ විවිධ පරේෂණ සිදු කරනවා. නමුත් ඒ පරේෂණවල එක දෙයක් තියෙනවා. පරේෂණ විද්‍යාත්මක ක්‍රමයට නෙමෙයි සිදුවෙන්නේ. හරි විදිහට කියනවා නම් මේ බොරු විද්‍යාවක්, එහෙමත් නැත්නම් සූඩෝ සයන්ස් මතයක් කරහා තමයි මේ පරේෂණ වෙන්නේ. හැබැයි හොයාගනු කෙනා ගොඩ. නමුත් මෙහෙම විද්‍යාත්මක ක්‍රමයක් නැතුව පරේෂණ කරන බව ලංකාවේ පඬිතුයෙකුට නිකමට වගේ කියලා බලන්නකො. නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, අන්තිමට බෙරෙත් නැහැ. ඇයි ඉතින් ස්කන්ධය කියන්නේ M සමානයි F බෙදීම A නේද? විද්‍යාවේ වැරැද්දක් නෙමෙයි මේ තියෙන්නේ. අද බටහිර විද්‍යාවේ තියෙන ආධිපත්‍ය සහ එයට යටවුණු මිනිසුන්ගේ තියෙන අතිපණ්ඩිතකම සහ මෝඩකම. අද විද්‍යාව කියන්නේ තනිකර ව්‍යාපාරයක් විතරයි. මේ දේ ශබ්දය හරහා විතරක් නෙමෙයි ආලෝකය හරහාත් කරන්න පුළුවන් බව තමයි මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ. තවත් මේ වගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක් කරන්න එපා.